సాధు సాధు సాధు. ఏ భాగ్యవత్తు అర్హత్తు అపగే సమ్మా సముద్ర జ్ఞానన్ వహన్సేట నమస్కార వీవా. సాధు సాధు సాధు. అపగే పరమ పూజనీయ గురుదేవోత్తమ పింగళకు స్వామి నహన్సేట నిదుక్ నిరోగీ దీర్ఘాయుసమ సలసేవా. సాధు సాధు సాధు. శ్రద్ధావంత పింగతుని බුදුරජාණන් වහන්සේ වදහල අපගේ ජීවිතයට ඉතාමත් උපකාර දහං අනුශාසනාවක් තමයි අපි මේ උපාය කුසල දහං වැඩසටහනත් එක්ක ශ්‍රවණය කරන්නේ. ජීවිතේන අභියෝග කරදර ප්‍රශ්න සහ සමාජයේ මුණ දෙන්න සිද්ධ වෙන සිදුවීම් එක අපේ හිත අවුලුව ගන්න නැතුව සංසිඳවාගෙන සමාජයේ අපිට ප්‍රශ්නයක් කරගන්න නැතුව වාසය කරගන්න බුදුරජාණන් වහන්සේගේ උපදෙස් වලින් උපායශීලී වෙන්නේ කොහොමද කියලා මේ වැඩසටහනින් අපි කතා කරනවා. අද දවසේ ඇමරිකාවේ පදිංචි සෙනරත් රණසිංහ මහත්මයා, ඒ වගේම කාවින්දි රණසිංහ දියණිය සහ චතුරංග රණසිංහ පුතා විසින් තමයි අද ධර්ම දායකත්වය සලසන්නේ. ඉතින් මේ පින්වතුන් එකතුව මේ දින ධර්ම දාණයෙන් ලෝකී කුතන කරි කෙනෙකුට මේ අනුශාසනාවෙන් ජීවිතයට පිහිටක් සැලසුනොත් ඒක කොයි තරම්නම් මේ ධර්මයේ දානය දෙන අයට ඒක පිනක්ද. ඉතින් පින්වතුනි, මේ දහං වැඩසටහනේදී අපි කතා වුණා මේ වෙනකොට අපිට ලබන්න බැරි දේවල් තියෙනවා. ඒ තමයි වයසට යන එක වළක්වන්න බෑ, ලෙඩ වෙන එක වළක්වන්නත් බෑ, මරණයට පත්වෙන එක වළක්වන්නත් බෑ. නැසෙන වෙනසෙන දේවල් නැසෙන වෙනසෙන ස්වභාවයට අයිති. කියන්නේ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, තමාගේ වසඟින් තියාගන්න බෑ. එහෙම ලෝකෙක ඉඳින් අපිට ජීවිත අවබෝධයක් කරා යන්න මේ පොඩි පොඩි ප්‍රශ්නවල එලිලා ඉන්නේ නැතුව ජීවිතය ගැන යම්කිසි විචාරාත්මක මනසක්, ඒ කියන්නේ ජීවිතය ගැන කල්පනා කරන්න පුළුවන් ගතියක් හිතේ තියෙන්නට ඕන. එතකොට ඒ නිසා එයාගේ ජීවිතේ කරදර කංකටොළු ඉදිරි ඕන දෙයක් වෙද්දී කියලා ඉන්නවට වඩා ඒ එන ප්‍රශ්නවලදී අවිසඳුමක් හොයන්න ඕන. අනිත්‍ය බව හැබෑව, දුක බව හැබෑව, අනාත්ම බව හැබෑව, නමුත් ඒ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට හිත නිදහස් කරගන්න ඕන. එහෙනම් මේ ප්‍රශ්නවල තියෙන බර ඔළුවෙන් අයින් කරගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසාරයේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. ඒ උත්තර හොයනකොට ප්‍රඥාව වැඩුණා. ඒ ප්‍රඥාවෙන් ජීවිතය අවබෝධ කළා. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රශ්නයකදී ශෝක කරන්න එපා, වැළපෙන්න එපා, කලබල වෙන්න එපා. එහෙම වුණොත් සතුරන්ට සතුට උපදිනවා, මිතුරන්ට දුක උපදිනවා, විසඳුම පේන්නේ නැතු යනවා. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ සාකච්ඡා මාර්ගයෙන් නම්, එහෙම නැත්නම් කතා බහ කළා නම්, එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ පිරිසජ්ජායනාව නම්, එහෙම නැත්තම් මිහිරි වචනේ නම්, සුභාසිතේ නම්, එහෙම නැත්තම් පිළිවෙලින් එන දානේ නම්, එහෙම නැත්තම් අනුපිළිවෙලින් එන දානේ නම්, කියන්නේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දානයක් දීලා නම් ඒ දානේ අත්හැරීමෙන් විසඳන්න ඕන. ඊළඟට මුදල් ලබා දීලා විසඳිය යුතු ප්‍රශ්න, ඊළඟට තමන්ගේ කුලගොත් වංශේ පවසලා විසඳිය යුතු ප්‍රශ්න, ඉවසීමෙන් විසඳිය යුතු ප්‍රශ්න, අත්හැරීමෙන් විසඳිය යුතු ප්‍රශ්න, උපේක්ෂාවෙන් විසඳිය යුතු ප්‍රශ්න, මගහැරීමෙන් විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා, යට යැවීමෙන් වහල දැමීමෙන් විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා, තමන් මැදිහත් වෙලා විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා, අනුන් මැදිහත් කළ යුතු ප්‍රශ්න තියෙනවා. ඒ ආදි වශයෙන් මොනම ක්‍රමයකින් හරි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. මොනම ක්‍රමයකින් හරි ප්‍රශ්නේ අභියෝගී ජය ගන්න බැරි නම් ඒ වෙලාවට කර්මයේ දැඩී කියලා ඉවසන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට අවසානයේ තමයි කර්මය කියලා දාන්න කිව්ව උත්සාහය ගන්න ඕන තමන්. ඊට පස්සේ තමයි කර්මය කියලා විසඳ ගන්න බැරිම තැන කර්මය ගන්න කිව්ව අවසානයේ. ඊට පස්සේ ඉවසීම තමයි එකම විසඳුම. ඉතින් ඒ නිසා ඉතින් අපි මේ වෙනකොට බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළා. මේ ප්‍රශ්නයක් විසඳ ගන්න බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න උපදේශ. අද අපි කතා කරනවා මේ එක අමුතුම කාරණාව. ඒ තමයි අපිට මේ නුරුස්සන, එහෙම නැත්නම් අපිට මේ අමුතුයි වගේ පේන මේ මනුස්ස ලෝකේ මිනිස්සු, නානා ප්‍රකාර මිනිස්සු,
අපි කියන නානත්ත කායානානත්ත සංඥා කියලා. මේ මිනිසුත් එක්ක ඉන්නකොට සමහර මිනිසු කරන කියන දේවල් අපිට හිතා ගන්න බෑ. සමහර මිනිසුන්ගේ කතාව හැසිරීම ඒව නිසා අපි යම් බොහෝ අපහසුතාවලට පත් වෙන අවස්ථා තියෙනවා. මිනිසු ඇයි මෙහෙම හැසිරෙන්නේ? ඇයි මිනිසු අපිට මෙහෙම කරන්නේ කියලා අපිට ප්‍රශ්නයක් එනවා. එතකොට මේ සමාජයේ කොහොමද අපි ඒකට විසඳුමක් හොයාගන්නේ? ඒකට මෙන්න මේක බලන්නකෝ. ඒ තමයි අපි සංසාරේ යද්දී දැන් අපිට බලන්න අපිට අම්මගෙන් ආපු ආරයක් තාත්තගෙන් ආපු ආරයක්, ඒ කියන්නේ අපේ කතාවේ හෝ හැසිරීමේ හෝ ඉරියව්වල හෝ මූණේ හෝ අනිවාර්යෙන් අම්මගේ ලක්ෂණ තාත්තගේ ලක්ෂණ පිටල තියෙනවා. ඒකට හේතුව අපි මවකුසක ඉපදිනකොට අම්මගේ තාත්තගේ ඥාන එකතු වෙලා තමයි අපි මවකුසේ කලලේ බැසගන්නේ විඥානේ. එතකොට අම්මාගෙන් තාත්තගෙන් එකතු වෙන බීජය තෙල් බිඳුවක් තරම් කලලේ තමයි විඥානේ බැසගන්නේ. ඒ තෙල් බිඳුවක් තරම් කලලේ විඥානේ බැසගත්තට පස්සේ හැදින සත්වයාට අම්මගේ ගති ලක්ෂණ තාත්තගේ ගති ලක්ෂණ රූප ස්වභාව එකතු වෙනවා. මේ කලලේ තෙල් බිඳුවක් තරම් කලලේ බැසගන්නවනේ විඥානය. ඒ විඥානේ තියෙනවා අසංකීය අප්‍රමාණ සංසාරයක කර්ම. ඊළඟට සසර පුරුදු කලින් ජීවිතවල හිටපු ඒවා පුරුදු කරපු ඒවා ඒව කොහොම තියෙනවා අර විඥානේ. එතකොට අම්මගේ තාත්තගෙන් තෙල් බිඳුවක් තරම් උරුමයක් ඇවිල්ලා ඒ රූප ස්වභාව ගති ලක්ෂණ අපිට මෙහෙම පිහිටලා තියෙනවා නම් මහා මෙරකටත් එහා සුවිසල් කර්ම පොදියක් එක මිශ්‍ර වෙලා බැසගන්න විඥානේ ගති ලක්ෂණ කොහොම මේ ජීවිතය තුළ පිහිටනවද? ඒ නිසා මේ මිනිසුන්ගේ සංසාරයේ ස්වභාවය ප්‍රකට වෙනවා. ගති ස්වභාවය ප්‍රකට වෙනවා. සමහර ඒවා කොච්චර ප්‍රබලයිද කියනවා නම් ඒවා දුරු කරන්න අමාරුයි. මේ මිනිසුන්ගේ ගතිය දුරු කරන්න අමාරුයි. එතකොට මේක සංසාරයේ ස්වභාව මේ මිනිසුන්ගේ ගතිය කියලා තේරුම් ගැනීම අපිට විසඳුමක් වෙනවා. මේක තමයි ස්වභාවය කියලා මේව ඇති සංසාරේ දේවල් මේ මිනිසු පුරුදු කරපු ඒවා කියලා තේරුම් ගැනීම අර ඒ ප්‍රශ්නෙත් ඒ වෙලාවට හිත රිද්දා ගන්න නැතුව ඒක විසඳ ගන්න උපකාරී වෙනවා. දැන් අපගේ ආර්ය වූ පිළිඳවච්ච මහරහතන් වහන්සේ කාට හරි කතා කරනවා පින්වත මෙහෙන්නේ කියලා, එයාට ඒක ඇහුන් නැත්තම් රොඩියා මෙහෙවර කියනවා. එතකොට ඒ වාගේ අර වසල වාදයෙන් කතා කරනවා. එතකොට ඒක අනිත් අයට ඒක දෙදුරුන් කෑවා හිත. එතකොට ඒක ගොඩාක් වේදනාකාරී වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මේ භික්ෂුවට මේ අනිත් අය රිද්දන්න ඕනේ, අනිත් අයට අපහාස කරන්න ඕනේ කියලා හැඟීමක් නැහැ. ආත්ම භව 500ක් සංසාරේ මහාසාර බ්‍රාහ්මණ කුලෙ ඉපදිලා ඒ කතා කරපු ඒ ස්වභාවය මේ අරහත්වයට පත් වෙලත් එනවා කියලා. දැන් රහතන් වහන්සේ නමක් මේ, නමුත් වචනේ අර විදිහයි. ඒ වගේ එක එකිනාගේ වචන ස්වභාව, සමහර අය වචන දිනු හරි සැරයි, සමහර අය වචන පිහිය වගේ හිත කැපිලා යනවා, සමහර අය වචන ප්‍රියමනාප නැහැ, අහගෙන ඉන්න බෑ, පොඩ්ඩක් අහගෙන ඉන්නකොට එපා වෙනවා. සමහර අයත් එක වැඩිපුර කතා කරන්න මේ විනාඩි 5ක් 6ක් කතා කරනකොට මොළු එක එක්කම එනවා. සමහර අයත් එක දවසෙම කතා කරන්න පුළුවන්. තුන් ඇයි මෙහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි ඒ වචනත් එක්ක මුහු වෙච්ච සංසාරේ. එයා සංසාරේ කරපු කර්මය මුහු වෙලා. ඒකට අපි දැනගන්න ඕන මෙයාගේ ස්වභාවය මේකයි කියලා. ඒලා සමහර අය ඉන්න සැරට කතා කරනවා. සැරට කතා කළාට හිතේ කාටක් නැහැ. එතකොට අපි එයාගේ ස්වභාවය මේ කවේ සැරට කතා කළාට හිත හොඳ කෙනෙක් කියලා අපි දැනගෙන සිටීම එයා කොච්චර සැරට කතා කළත් අපිට අරුබුදයක් හටගන්නේ. ඊට පස්සේ ওই සමහර ගෙවල් කියන්නේ අම්මලා කියන ওই තාත්තා කෑ ගහනවා තමයි ඕක ගානන්නේ. අම්මලා කෑ ගහනවා තමයි ඕක ගානන්නේ. පස්සේ හොඳයි ආයේ. එතකොට අර කෑ ගහන වෙලාවට සැර කරන වෙලාවට අර ඒක ලකුවට බරට ඇඟට වැදෙන්නේ නැහැ. ඇයි? දන්නවා මෙයාගේ හැටි ඔය කියලා. ඊට පස්සේ ඉතින් ඒ නිසා
අර කෙනෙක්ගේ සංසාරයේ ස්වභාවය වෙන්න පුළුවන් මේ හැසිරීම ස්වභාවය කියලා දරුවන්ගේ තියෙනවා. ඔයාලගේ දරුවන්ගේ ඊළඟට ස්වාමියාගේ බිරිඳගේ අම්මගේ තාත්තගේ සංසාර ස්වභාව ගති ස්වභාව ඒ අය ආපු ආපු ලෝකවල ස්වභාව පෙන්නුම් කරනවා. සමහර අය හරි ආවේගශීලී. සමහර අය කියන්නේ ඔය මෙයාට ඉක්මනට කේන්ති යනවා. ඒ වගේම ඉක්මනට නිවිලා යනවා හරි හොඳ කෙනෙක්. ඔන්න ඕක තමයි ඉතින් දුර්වලතාවයකට තියෙන්නේ කියලා. ඒකට එයාලා දේරුම් අරන් ඉන්නවා මෙයාට ඉක්මනට කේන්ති යනවා ආවේගශීලී. ඒ වුණාට ඉක්මනට සංසිඳිනවා කියලා. එතකොට අර තරහ යන ආවේගශීලී වෙලාවට අර ගෙදර කට්ටිය ඒ වෙලාව පරිස්සම් වෙලා මං හරිනවා. එතකොට අරුබුදයක් හටගන්නේ. ඉතින් ඒ නිසා ඒ වාගේ අයත් එක්ක කටයුතු කරනකොට ඒ ආවේගශීලී ස්වභාවයේ තරහාපු වෙලාව මං ඇරලා නිදහසේ ඉන්න වෙලාවක තමයි එයාලත් එක්ක කතා කරන්න ඕන. එතකොට තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඊළඟට තමයි සමහර අයට කිසිම රස්සාවක් හරියන්නේ හරියන්නේ නැතුම් ඔහේ පැද්දි පැද්දි ඉන්නවා. සමහරවට ඒකට හේතුව තමයි එයා සංසාරේ පුරුදු කරපු එයාට මැච් වෙලා යන ජොබ් එක එයාට තවම සෙට් උන්නේ නැහැ. ඒකයි එයා ඔය එහෙට මෙහෙට පණ රැල්ල වගේ මේ පැද්දි පැද්දි ඉන්නේ. බුදුරජාන් වහන්සේගේ කාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පොඩි නමක් මහනවුණා. මේ ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ එක දිගට භාවනාව පුරුදු කළ අසුභ කර්මස්ථානේ. ඉතින් භාවනාව පිහිටන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගෙන්නගෙන ගියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොඩි නමට කොයිතරම් මේ අසුභ කර්මස්ථානේ දුන්නත් හිත පිහිටන්නේ නැහැ කියලා. ඒ ශනෙහි මේ මොහොතෙන් බුදුරජාන් වහන්සේ භික්ෂුවගේ සසර බැලුවා. බලනකොට ආන් බව සිය ගණන් රංකරුවෙක් වෙලා රත්තරන් වැඩ කරන කෙනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. එතකොට අර සියුම්ව චූටි රත්තරණි පවා කැටයන් දාන්න පැය ගණන් රත්තරන් වල හිත පිහිටවගෙන හිටපු කෙනෙක්. ලස්සනේම හිත පිහිටවගෙන දිලිසෙන දේව හිත පිහිටවගෙන හිටපු කෙනාට මේ කුණප කොට්ටාසයෝ අසුබයි පිළිකුලයි කිව්වට හිතට යන්නේ. බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාළ සාරිපුත්ත ඔබ දැන් යන්න මේ පොඩි නම තියලා හවස එක්කන් යන්න එන්න. බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියට පස්සේ පොඩි නමට රත්තරන් නෙළුම් මලක් මවල දුන්නා. මවල දීලා මේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මෙන්න මේක දිහා බලාගෙන ඉන්න. ඉතින් විහාරේ පිටිපස්සේ වැලිගුඩ කර රත්තරන් මල තියලා හෙවණ ඉඳගෙන අර මල දිහා බලාගෙන ඉන්න. බලන්න රත්තරන් දිහා ආත්ම භව ගන්න බොහෝ කාලයක් බලාගෙන හිටපු නිසා ඉක්මනට හිත එකඟ වුණා. ඒ රත්තරන් දිහා බලා ඉන්නකොට ඊට පස්සේ අර මල ටික රත්තරන් මල ටික 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 පර වෙනවා. පර වෙනකොට ඒකේ යථා ස්වභාවය අනිත්‍ය හිතට ප්‍රකට වෙන්න ගත්තා. එහෙම අරහත්ත්වයටපත් වුණා. චුල්ලපන්දක තෙරුන්ට බුදුරජාණන් වහන්සේ සලුවක් දෙන්නේ. කලින් ජීවිතේක වස්ත්‍ර කිල්ටි වෙනවා දැකලා අනිත්‍ය සිහි කරපු කෙනෙන්නේ. ඒ වගේ ඒ තමන්ට හරියන දේ සෙට් වෙනකල් සමහර කෙනෙකුට හරියන්නේ නැහැ. ඒ නිසා ඔය රස්සාවල් වලට එහෙම මෙහෙට මෙහෙට ඇදි ඇදි පැද්දි පැද්දි යනවා. අර තමන්ගේ සංසාරේ පුරුද්දත් එක්ක එකතු වෙන රස්සාව හම්බෙලා නැහැ. ඒකයි ඕකට හේතුව. ඉතින් ඒකට දැන් මොකද කරන්නේ? ඒකට විසඳුම් තමයි හැම රස්සාවම කරන්න ඕන. කරලා තමන්ට හරියන සෙට් වෙන රස්සාව කරගෙන යන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවට අර හිතට බරක් එන ගතිය නැති කර ගැනීම පිණිස මේක සංසාරයේ ස්වභාවයක් නේද කියලා සමහරවිට හිතන එක උපකාරී වේවි. හැම එකටම නෙවෙයි. ඉතින් ඊට පස්සේ මිනිසුන්ගේ ගති ස්වභාව ගැන අපි කතා කළේ මේක සංසාරයේ ස්වභාවයක් වෙන්න ඇති කියලා. අපිට මේ සමාජයේ හැසිරීම ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න එකට. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ කාලේ ගොඩාක් ආහාර ගන්න කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම වළඳන කලින් ඉඳලා ඉතුරු ටික ඔක්කොම වළඳනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔය භික්ෂුව රහතන් වහන්සේ නම. හැබැයි ආත්ම භාව 500ක් ඇත්කුලේ ඉපදිලා ඇතෙක් වෙලා. ඒ නිසා කෝයි ඔච්චර කෑම කන්නේ. ඒතට ඒ නිසා සමහර අය ගෙවල් වල වැඩි පුර කනවා. දැන් මට එක පළාතක ගමක තාත්ත කෙනෙක් හමුණ. ඒ තාත්තට පුතා ඉපා වෙලා. ඇයි යහනකට වැඩිපුර කනවා. ඉතින් අර බොහොම අමාරුවෙන් හොයාගෙන එන්නේ ගේන ඔක්කොම මේක කනවා කියලා.
මංකෝමගේ හරි යකෙක් වෙහිල වෙන්න තාතා කියලා. ඊටවසකම යකවුනත් හඳුන්නේ කන්නේ මගේ දේනි මංකොහින්ද හොයන්න කියල ඒ තාතා එතන අඩනෝ. මංකෝ ඉතින් ඔහොම තමයි අපි මේකට විසිඳුමක් හොයා ගමු කියලා ඉතින් කලබල වෙන්න එපා කියලා ඉතින් හිත හැදුවා. ඒ වගේ සමහරට කෑම කන්න හේතුව අපි දන්නේ එච්චර ගොඩක් කලින් ජීවිතේ කොහිවාගේ ඉපදුනාද දන්නේ. ඊට පස්සේ තියෙනවා අර එක ස්වාමීන් වහන්සේ නමක් වමාරව අමාරා. ඒ කියන්නේ කෑම දාන වන්දලි වල ටිකක්වල හිටියම ඔක්කාරයට එනවා. ඒක ආය වන්දනවා. මේ වමාරලා බුදුරජාණන් වහන්සේ ඒක දෙපා කියලා වදාලා බුදු නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ওই භික්ෂුව කලින් ආන්භව ගන්නවා ගව යෝනි ඉපදිලා තිනවා ගවෙක් කියලා. ඒ පුරුද්දොයි කියලා. ඊට පස්සේ ඔයාලම අහලා ඇති නේද අර බුදුරජාන් වහන්සේ ළඟ බණ අහන්න ආපු පස් දෙනෙක් පස් විදියකට හිටියා. එක්කෙනෙක් බිම ආරාරා ඉන්නවා. එක්කෙනෙක් කොළාතු සොල්ල සොලවා ඉන්නවා. එක්කෙනෙක් නිදි. ඊට පස්සේ එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් බණ අහනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පවන් සලසලා හිටියේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේම ධර්මය හද්දී මේ පස් දෙනා පස් විදිහන්නේ. බුදුරජාණන් වහන්සේ විලයි වදාලා ආනන්ද ওই බිම හාර හාර ඉන්න කෙනා ආත්ම භව ගණනාව ගැඩවිලි කොලේ ඉපදිලා හිටියා. ඒ නිසා යා පොළොවටමයි සංවේදී වෙන්නේ. මේ කොලාත කොල්ල හොල්ලයි මේ ගහක් යංක ඉලිලා ඉන්න ওই මිනිස්සේ ආත්ම භව ගණනාවක් වඳුරු යෝනි ඉපදිලා හිටියා. ඒ නිසා බලන්නකෝ ඒකට තමයි එයාගේ සංවේදී බව. අර උඩ බලාගෙන ඉන්න කෙනා බොහෝ ආත්ම භව ගන්නක් නැකත් සාස්තර තරු රටා බල්ල නැකත් හදපු කෙනෙක්. දැන් නිකං ඉඳගත්තත් උඩ බැලෙනවා. ඊට පස්සේ ඔය නිදාගෙන ඉන්න කෙනා ආත්ම භව ගන්න සර්ප ගුලී ඉපදිලා පිඹුරු වෙලා සර්පිය වෙලා ධර්ණ ලාගෙන සත්‍ය ගණන් බුදියාගෙන හිටපු කෙනෙක්. ඕන දැන් බණ අහන්න ආපු වෙලාවෙත් නිදි කෙවෝ. මෙයා බොහෝ කාලයක් සංසාරේ සත්‍ය මොකද්ද ධර්මයේ මොකද්ද කියලා සවන් දීපු කෙනෙක්. අන් අයට සවන් දීපු කෙනෙක්. ඉතින් එයා දැන් ධර්මයට සවන් දෙනවා කියලා. ආනන්ද තථාගතයන් වහන්සේ දහම් අමා දිය දහර මිනිසු කෙරෙහි යොමු කරනවා. අමා ගඟ විවෘත කරනවා. එතකොට ඒ ගංගාවෙන් අමා ජලය තමන්ගේ ජීවිතයට ගන්න තමන් ඇලපාර කපාගෙන දෙන්න ඕන කියලා. සංසාරේ සත්‍යයට සවන් දීලා සංසාරේ බණ අහලා සවන් යොමු කරලා ඒ ඇලපාර තමන්ට කපාගෙන තියෙන්න ඕන කිව්වා. හිතන්නකෝ ඇලක් තියෙනවා. ඇලෙන් තමන්ගේ ගෙදරට පොඩි කානුවක් කපා ගන්න. ඔච්චර කානුව කපාගෙන තියෙනවා. යම් දවසක ඇලේ ජලය ගලාගෙන එනවාද එදාට කානුව කපපු කෙනාගේ පැත්තටත් වතුර එනවා. ආන ඒක තමයි සංසාරේ පුරුදු කරලා තියෙන්න ඕන කියන්නේ. බණ අහලා කීකරු වෙලා කුසල් වඩලා වීරිය කරලා සද්ධාව ඇති කරගෙන සසරින් නිදහස් වෙන්න කැමැත්ත ප්‍රබල කරගෙන ඊ පුරුද්ද හුරුවක් කරගෙන තියෙන්න ඕනේ. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මයේ දේශනා කරද්දී ඔහු කරා අමා දිය දහර ගලාගෙන එනවා. සංසාර පුරුදු. එතකොට ඒ නිසා මේ ගෙවල් වල ඉන්න ඔක්කොම අපි බණ අහන්න ඕන කියලා අපි හිතනවා. ගෙදර ඉන්න ඔක්කොම පන්සල් යන්න ඕන කියලා හිතෙනවා. එහෙම එහෙම අපිට ගන්න බෑ. මේ ඔක්කොම සීල් රකින්න ඕන කියලා හිතනවා. එහෙම බෑ. මේ මිනිස්සු එක එක දේවල් පුරුදු කරලා තියෙනවා සංසාරේ. මිනිස්සු ඔක්කොම අපිට ධර්මයට ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා ආචාර්යවරු තක්ෂශිලාවේ හිටියා. එයාගේ ගෝලයා හරි නුවණංකාරයි. තව ගෝලියෝ ගොඩක් හිටියා. ආචාර්යවරේ හරි කරුණාවන්ත. එන එන මිනිසුන්ට කියනවා සීල් රකින්න මෙහෙමයි මෙහෙමයි කියලා. මිනිසු රකින්න සීලයන්නේ. හැබැයි ආචාර්යවරයා කියන එක නතර කරන්නේ නැහැ. එන්නේ ඉන්න මිනිසයාට කියනවා සීල් රකින්න පන්සිල් රකින්න. ඉතින් හරියට වෙහෙස මහන්සි වෙනවා. ඉතින් ඕ මිනිසුන්ට ඕවා කියන්නේ ගියට පස්සේ සීසියන්ට උගන්වන්නේ කට ටිකක් ප්‍රමාද වෙනවා. ඊට පස්සේ දවසක් ගෝලියෝ ටික කැලේ යවුවා මේ ආචාර්යවරයා. දරගෙන් ප්‍රධාන ගෝලයා දරගෙන් නැතුන් එක තැනක නැවතිලා හිටියේ. අනිත් ඔක්කොම ගෝලියෝ දාලට කරන් එනකොට මෙයා ලොකු කන්දකින් පල්ලෙහැට ගල් තල්ලු කරනවා.
කැලේ තියෙන ගල් ගිනාල කන්දින් පැල්ලට දාම. කිසි කෙනෙක් එක් කතා කරන්න. ඉතින් ආරාය කල්පනා කරා යකෝ මේ මොකෑවුනේ මේ දරගේන්නාවේ මේකට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් කන්දින් පල්ලෙහැට ගල් දාන ඉවරයක් නෑ, කතා කරන්නේ කිසි කෙනෙකුට ළඟට එන්න දෙන්නේ. ඊට පස්සේ ගෝලියෝට කැවිලකෝ අනේ ආචාර්ය පාදයන්න් වහන්ස අපේ මේ ප්‍රධානම අපේ සහෝදරයාට මේ මොකද ඕල් මාධ්‍යයක්ද කොහෙද හැදිලා කියලා. ලයි ලයි ගුරුවරයක් ගියා කන්දට. තොටත් ගල් දානවල් කන්දෙන් පල්ලෑන්. ඊට පස්සේ ඇහුවා මොකද පුතේ උඹට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ආචාර්යවරයාට වන්දනා කළා කියනවා, ආචාර්යින් වහන්ස මම මේ ලැහැත්ති මේ පල්ලැහැ තියෙන වලවල් පුරවල මේ පෘථුවියම සමතලා කරන්න, මේ පොළොවම සමතලා කරන්නම් මං ලැහැත්ති කියලා. ඊට පස්සේ ගොත් ඔට ඕල් මාන්දෙද මේ මහා පොළොව සමතලා කරන්න පුළුවන් ද මනුස්සෙකුට? මේ මහා පොළොවේ ස්වභාවය තමයි උස් පහත්කම් වලින් යුක්තයි. මේක සමතලා කරන්න බෑ කාටවත්. ඉතින් කියනවා අනේ වගේ එහෙනම් ආචාර්යතුමනි, මේ මිනිස්සුන් ඔක්කොටම සිල්වත් කරන්න පුළුවන් කියලා එකක් කරන්න පුළුවන්ද කියලා? මේ මිනිස්සු ඔක්කොම සංවර කරනවා කියලා එකක් කරන්න පුළුවන්ද කියලා? ඊට පස්සේ එහෙම කරන්න බෑ කියලා. එහෙනම් ඔබ ඔබතුමා ඇයි ඔච්චර මහන්සි වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔය ඔහොම අහපු ගෝලයා තමයි බෝධිසත්වයෝ, ආචාර්යවරයා තමයි සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තු මහරහතන් වහන්සේ මේ ජීවිතේත් එන ගොඩාක් අයට පන්සිල් රකින්න එහෙම කියලා උපදෙස් දෙනවලු. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කියන පළියට මිනිස්සු පන්සිල් රකින්නේ නැහැ කියලා. එහෙම මිනිස්සු ඔක්කොම එක අදහසකට එනවනම් මේ මහ පොළොව සමතලා කරන්න පුළුවන් වෙන්න ඕන කිව්වා. ඒ නිසා ඔයාලා ගෙදර ඔක්කොම එක අදහසකට එනවනම් මහ පොළොව සමතලා කරන්න පුළුවන්. මහ පොළොව සමතලා කරන්න බැරි නම් ඔයාලා ගෙදර ඔක්කොම එක අදහසකට ගන්නත් බැ. ඒක තේරුම් ගන්න වාසය කළා නම් දැන් මං අද මේ අනුශාසනාවේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඉදිරිපත් කරන්නේ තේරුම් ගන්න වාසය කිරීම. මේ ඉන්න මෙහෙමයි සංසාරේ හැටි, ලෝකයේ ස්වභාවය. ඕක තමයි ස්වභාවය. සා ඔක්කොම එක අදහසකට ගන්න මේ විදිහක් නැහැ. සමහර ඉක්මනට බය වෙනවා. දැන් බුද්ධ කාලේක සෝයනාංශේ නම කිරි ඉක්මනට බය වෙනවා. කොළයක් වැටුණා දැන් ගැස්සිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ මේ භික්ෂුව ආත්මභාව ගානකට කලින් හරි අහිංසක ඇත් පැටියෙක් වෙලා ගහක් යට නිදාගෙන හිටියා. අර ගහේ දිරපු අත්තත් ජරබරාස් ගාගෙන එකපාරම ඇතාගේ උඩට කඩා වැටෙනවා. ඉදා බය වෙච්ච බයිවිල්ල උපනූපං ආත්මේම මෙයාට සද්දයක් ඇහුනට ඇඟ ගැස්සෙනවා කිව්වා. සංසාරේ සබා මට මොන ගැහිලා තියෙනවා ඔය ඔය ගිලන් රතවල හඬට මේ බය වෙන අය, ඊට පස්සේ වෙඩි හඬට බය වෙන අය, වාහන දකින්නට බය වෙන අය, පොඩි ළමයි එහෙම ඇඟෙනවා මේ මේ සස් එහෙම. ඒක ලොකු වෙනකොටත් එනවා. ඒක සංසාරේ සබහ, සංසාරේ සබහ. සමහර අය වාහන වලට ආසයි. පොඩි කාලේ ඉඳලම ලී කෝටුවක් හරන් කරකවා මිදුලේ හෙට මෙහෙට වංගු ගන්නවා, පොඩියෙන් සෙල්ලම් කරනවා වාහන වලට. සමහර ලොකු වෙනකොට ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා වාහන වලට. තමන්ගේ සංසාරයෙන් එන ස්වභාවය ඒක. පොඩියෙන් පොඩි කාලෙම නටනවා සමහරෙම්. ඉතින් ලොකු නාමත් නැටිල්ල සංසාරේ ස්වභාවය. එක ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් කාමරේ බඩු තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අල්පේච්ච වෙන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට තරහ ගිහිල්ලා සිවුරයි අඳනෙන් කල්ලා හෙළුවැල්ලෙන් හිටියා. දැන් මෙහෙම ඉන්නද කියන්නේ කියලා. තියාගන්න ඔහිල්ලගේ සිවුර කියලා දමලා ගහලා ගියා. ඉතින් ලැජ්ජාවයි බැ. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිවුවනම් පිරිස මැද මේ හාන්දරෝ අඳනෙන් හෙළුවනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ওই භික්ෂු ඉස්සර ජීවිතේක මොනරෙක් වෙලා හිටියා. කැලේන කුරුල්ලු රජ කෙනෙක් විදිහට හංස රාජයා පස් කරගෙන හංස රාජයාගේ දුව කාටද දෙන්නේ කියලා ස්වයංවරයක් තිබ්බා. එක එක කුරුල්ලෝ ඇවිල්ලා හිටියා. හංසිය කැමති වුණේ ලස්සන පිල් කලඹක් තියෙන නිල් පාට බෙල්ලක් තියෙන ලස්සනට හැරිලා බලන මොනරට. ඊට පස්සේ කිව්වා මං අර මොනරට කැමති කියලා. ඊට පස්සේ අනිත් කුරුල්ලෝ මෙයාට විශ් කළා, බොහොම හොඳයි බලන්න ඔයා හරි වාසනාවන්තයි,
ඔයාට මේ කැමති වුණානේ අරයා කියලා. ඉතින් මෙයා කල්පනා කළා මේ ඔය පොඩ්ඩක් දැකලා ඔහොමනම් මං පිල් කලඹ විදහාගොත් උඹලා විශ්මයටපත් වෙයි කියලා. අර කුරුල්ල ඔක්කෝ මැද පිල් කලඹ විදහලා වටේට කැරකි කැරකි නටන්න ගත්තා. එතකොට මොනරාගේ පිල් කලඹ විදහාපු ගමන් පස්ස පැත්තේ එලි. ඉතින් ලැජ්ජාවේ බෑ අර ස්වභාවය. ඊට පස්සේ මේ හංසයා පන්නගත පලයන් යන ලැජ්ජාවේ බෑ කියලා. මොහන්සිය ලැබුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ලැජ්ජ නැතිකම ඔය හෙලිවැල් එළියට දාගන්න එක ඉස්සරහ තිබ්බා කියමු. එතකොට ඒක මහාන වෙලත් ආවා කියමු. බලන්න ලැජ්ජා බය නැති ගතිය හසරින් එන හැටි. සමහර ඉන්න හරි කොච්චර ලැජ්ජයිද, හරි බයයි, හරි ලැජ්ජයි. ඒතකොට අපිට තේරවන්නේ හැමෝටම එක වගේ මේක දෙන්න බෑ. මිනිස්සුගේ මේ ගති ස්වභාව වෙනස් වුණොත් වෙනස් වෙන්නේ මේ වෙනස් කරන්න ලොකුම සාධකේ ප්‍රඥාවයි වීරියයි සීයයි. ප්‍රඥාවයි වීරියයි සීයෙන් තමයි සංසාරේට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩුව ගැන සිහිය තියෙනවා. ඊළඟට ප්‍රඥාව මේක හරිද මේක වැරදි. ඒ කියන්නේ තමන්ගේ ගති ස්වභාවය ඉන්න පුළුවන් ඕන තරම්. මේක හරිද වැරදිද? හරි නම් අපිට ප්‍රශ්නයක් නැහැ. වැරදි නම් තමයි ප්‍රශ්නේ. මේ පිනක්ද පවක්ද? අපේ සංසාර පුරුද්ද පිනක් නම් අපිට ගැටලුවක් නැහැ. දැන් දන් දෙන එක, බණ කියන එක, බණ ඉගෙන ගන්න එක, මහාන වෙන එක සංසාර පුරුද්දත් එක්ක එනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ නේ. හරිද වැරදිද? වැරදි නම් කරන්නේ නැතුව ඉන්න ඕන. ඒකට වීරිය තියෙන්න ඕන. තමන්ගේ අඩුපාඩු වෙනකොට සිහිය තියෙන්න ඕන. එතකොට උත්සාහය, වීරිය, සිහිය, නුවණ කියන මේකෙන් තමයි තමන්ගේ සංසාර ප්‍රශ්න විසඳ ගන්න තමන්ට හැකියාව ලැබෙන්නේ. එතකොට මේ සේවනයේ කළ යුතුද, සේවනයේ නොකළ යුතුද? මේ භජනයේ කළ යුතුද, මේ භජනයේ නොකළ යුතුද කියලා තමන්ම තෝරා බේර ගන්න තරම් නුවණ තියෙන්න ඕන. හරිනම් ඒක අපි ගැටලුවක් කරගන්න, වැරදි නම් හදා ගන්නවා. නැත්තම් සංසාර පුරුදු කොච්චර තියෙනවද? හොඳ පුරුදු දාහනේ දෙන එක සංසාර පුරුදු. සමහර අයට දෙන්න නැතුව ඉන්නම බෑ සංසාර පුරුදු. සමහර අයට දෙන්නම බෑ සංසාර පුරුදු. ඇඟෙන් ඇට කෑල්ලක් ගන්නවා වගේ නේ, දෙන්නම බෑනේ. මං අර ස්වාමීන් වහන්සේ නමක් මේ බණකට කියනවා මං ඇහුවා, මේ ගණන් හදන එක ජීවිතේ ගණන් හැදිල්ලක් කියලා. ඒ තමයි අඩු කිරීම, බෙදීම, එකතු කිරීම, වැඩි කිරීම. මේකෙන් ලේසිම ගණිතය තමයි කියනවා එකතු කිරීමයි වැඩි කිරීමයි. ඇයි එකතු කරනවා, එකතු කරනවා, වැඩි කර ගන්නවා, වැඩි කර ගන්නවා. ජීවිතය හරි ලේසියි කියනවා. ජීවිතය අමාරුම දේ තමයි කියනවා අඩු කිරීමයි බෙදිල්ලයි. තමන්ගේ තියෙන දේවල් අඩු කර ගන්න එකයි බෙදිල්ලයි. හුදේ දාන බෙදෙන එක කොච්චර අමාරුද කියන්නකො. මේ හැන්දට ගන්නවද නැද්ද, මේ ඇතිද වැඩිද, ඉඩම් බෙදිල්ල නේ, රත්තරම් බෙදිල්ල. ඒතර බෙදිල්ල කොච්චර අමාරුද. එහෙනම් අපේ ජීවිතේ නැමැති ගණිත පාඩමේ අමාරුම දේ තමයි අඩු කිරිල්ලයි බෙදිල්ලයි. ලේසිම දේ තමයි එකතු කර ගැනීමයි වැඩි කර ගැනීමයි. අපේ ජීවිතේ කොච්චර අපි දේවල් එකතු කරගෙනද නේ, කොච්චර දේවල් වැඩි කරගෙනද නේ, අපේ ජීවිතේ කොච්චර දේවල්ද අඩු වෙලා තියෙන්නේ, කොච්චර දේවල්ද බෙදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා සත්පුරුෂ ඇසුර අසේවනාච බාලානම් පණ්ඩිතානං ච තේවන පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. ආ සත්පුරුෂ ඇසුරේ යෙදෙනකොට, අසත්පුරුෂයන් බැහැර කරනකොට, පිදී යුතු දේවල් පුදනකොට තමයි තමන්ගේ සංසාරයේ නරක පුරුදු වලින් තමන්ට නිදහස් වෙන්න පතිරූප දේශ වාසය හැදෙන්නේ. නිසා කල්යාණ මිත්‍ර ඇසුරේ යෙදෙන්න ඕන. ඒක තම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. නමුත් මේ අර අපි දැන් කතා කරන්නේ සමාජෙත් එක්ක ජීවත් වෙනකොටනේ. ඒ නිසා උස් පහත් මිනිසුත් එක්ක අපි ජීවත් වෙනකොට අපිට අපේ ඔළුවට අර පීඩනේන එක වළක්වා ගන්න විසඳුමක් විදියට ගන්න මේව සසර පුරුදු කියලා. කෙලවරක් නැතුව උපමා දක්වන්න පුළුවන් සසර පුරුදු වලට. නමුත් දැන් ඔන්න අඩ හොරාවක් ගියා. ওই ටික තීරුම් ගත්තත් හරි. ඉතින් ඒ නිසා අපිටත් මේ මිනිස්සු මේ විෂම ලෝකේ අපේ හිත හදාගෙන ඔළුවට ලොකු බරක් ගන්න නැතුව ඉඳ අපිට ශක්තිය ලැබුණා. ඒක ලොකු දෙයක්. ඒ සඳහා වාසනාව ලැබේවා. සෙනරත් රණසිංහ මහත්මයා
කාවින්දි රණසිංහ දියණිය සහ චතුරංග රණසිංහ පුතා. ඉතින් තමයි ධර්ම දායකත්වයේ සලසන්නේ. ඉල්පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ගංගොඩවිල ධම්මදීපා මිහිණින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් පමුණවනවා. සැප්තැම්බර් මාස 19 වෙනි දිනට 99 වෙනි ජන්මදිනයේ යෙදුන ගංගොඩවිල ධම්මදින්නා මිහිණින් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තියත් බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධයත් ලැබේවා කියලා සිත පතනවා. මහමෙවුනාවේ සියලුම ස්වාමීන් වහන්සේලාට ලක්වැසිලු වැසි ස්වාමීන් වහන්සේලා අනගාරිකම පැවිදි අපේක්ෂක දූපුතුන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට ධර්ම අවබෝධයට හේතු වාසනා වේවා. මිය පරලෝකයේ ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. සෙනරත් රණසිංහ, කාවින්දි රණසිංහ, චතුරංග රණසිංහ ඒ සියලුම දෙනාට මේ සමාජයේ තේරුම් හරන් ජීවිතයේ ප්‍රශ්න ගැටළු විසඳගෙන සසර දුකින් නිදහස් වෙන්නත් නුවණ දියුණුව ගුණධර්ම වැඩිවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.